ගල් වලින් කපලා තියෙන පාර ගල් මැද යන තියෙන පාර මේ රෑහින්ද අපිට මුකුත් පේන්නේ නැහැ. හරිම ලස්සන ඇති කියලා හිතනවා රෑට. රෑක නෙවෙයි දවල්ට. ඝනකම තමයි. කලින් හදුවේ එළියේ අද දැන් හදන්නේ ඇතුලේ. දැන් පාන්දර දෙකම ආර වෙලාවනේ. දැන් තමයි දැන් ඉතේ වෙන්නේ මේ දැන් අපි ඉන්නේ සෝල් ලේක් එක මැද්දේ. සෝල් ලේක් එකේ. එහෙනම් ප්‍රධාන නගරය තමයි සෝල් ලේක් සිටි. එතන නම් පැයක හමාරක් විතර ඩ්‍රයිව් කරගෙන ආවම වින්ඩෝව හම්බ වෙනවා. වින්ඩෝ වල තමයි මේක තියෙන්නේ. අපූර්ව නිර්මාණයක්, සබාධර්මයේ අපූර්ව නිර්මාණයක්. ඉතින් මෙතන තියෙන තනිකර ලුණු ලුණු ටෝන් ගානක් තියෙනවා. ඉතින් මේ මෙතනින් තියෙන 90%ක් විතර තියෙන සකන්න පුළුවන් ලුණු. ලුණු හදන්න ගන්න පුළුවන් ඒවා. මේකේ තව තියෙන විශේෂත්වයක් තමයි මේකේ කාර් රේස් තියෙනවා. කාර් රේස්, මෝටර් බයික් රේස් ඒ වගේ වෙලාවට අපිට මෙතනට එන්න බෑ. මේ ඒක තියෙන්නේ අගෝස්තු මාසේ. මෙහි මම හිතන්නේ වැඩිම ස්පීඩ් රෙකෝඩ් එක මේ පැයට හැදම්ම 630ක්ද කොයි මට මතක විදියට. මේ ඉතින් හැබැයි ඒකින්ද මේ ක්‍රස්ට් එකට සෝල් ක්‍රස්ට් එකට හානි වෙනවා කියලාත් කියනවා. ඔව් ඉතින් එහෙම වෙනවානේ. අපිත් දැන් ඩ්‍රයිව් කරගෙන යනවානේ. මේ මෙහෙම මේ කාලයට අපිට මේ ලුණු තට්ටු උඩට ඩ්‍රයිව් කරගෙන එන්න පුළුවන් වුණාට මේ වින්ට කාලෙදී එන්න බෑ. මේක වතුරෙන් පිරෙනවා. එතකොට මේක පෙඟෙනවා. පෙඟුනහම ඉතින් ආවොත් ඉවරයි තමයි අපි එරෙනවා. තව ටිකක් විතර සමයක් වෙනකොට මේ ලුණු මේ ඔක්කොම මේ ලස්සනට රවුන්ඩ් රවුන්ඩ් වගේ උඩට මතු වෙනවා. එතකොට මීට වඩා ගොඩක් ලස්සනයි. අපි එක වෙන ඇවුස්ට්‍රේලියා කියන අපි හිටියේ අර ලස්සන කඳුටි රුක්තින අත්‍යත්ටි මම හිතන්නේ සිල්වා ඉලන් මවුන්ටන්ස් එක නේද අපි හිටියේ අන්න අතර නැවතුල හිටිය අපි ඊයේ රෑ සෙන්ටලා තමයි හිටියේ කොහෙද හරි තේන්නේ ඒ සෙන්ටලා තමයි හිටියේ සන්රයිස් එක බලුවා මලි විතරයි බලේ මන් දැක්කා මට නින්ද ගියා ඊයේ එනකොට හොඳටම රෑවිච්ච ඉන්නවා තමයි සක්සිනවා සමහරවිට දැකලා ඇති මේක අවුරුදු දෙකකට විතර කලින් ප්‍රසිද්ධ වුණේ ලස්සනම ලස්සන නිල් පාට ක්ලියර්
ඇල පාරක කට්ටිය කයක් කරනවා බෝට්ටු පදිනවා. ඉතින් ඒකත් තියෙන්නේ මෙතන. ඒ වුණාට ඒක දැන් ඒගොල්ලෝ වහලා තියෙන්නේ මොකද ඒ ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඒක මේ පොටෑෂ් කර්මාන්ත ශාලාවකින් පිට වෙන අපද්‍රව්‍ය තමයි නිල් පාට ඩයි කලවම් කරලා මේකේ මේ කැනල්ස් වලට එවලා තියෙන්නේ. බ්ලූ කැනල්ස් කියලා ගැහුවම සමහරට උගලන්ට හොයාගන්න පුළුවන් වෙයි. ඒක හරිම ලස්සනයි. හැබැයි ඒකට ගොඩක් කට්ටිය මේ අවධානය දීපු හින්දා මේ ඒගොල්ලෝ ඒ කැනල්ස් වහලා දැම්මා. අපිට ඒ කැනල් එක හොයාගන්න පුළුවන් වෙයි දැන් නේද? වැඩිද? මේකකින් අක්ක ගොඩක් වෙලා හිටිය ඇත්තට මුදේ ඉඳන් අපි තව යන්න තියෙනවා කුඳිලාට අපි යන්නේ තව ස්ටේට් එකකට. අපි දැන් ඉන්නේ තාම ඉන්නේ යුතාවල. ඊළඟට අයිඩහෝ ස්ටේට් එකට චුට්ටක් පැය තුනක් උඩට යන්න හදන්නේ. ලස්සන මේ දියල්ලක් තියෙනවා ඒක බලන්න කියලා. ඒක බලලා ආපහු පහළට බහලා කැලිෆෝනියා පැත්තට යන්න තමයි හදන්නේ. එහෙම තමයි ප්ලෑන් එක තියෙන්නේ. පිටා පැය තුනකින් ඇතුලක් නෑ මම. දැන් කවුද ඩ්‍රයිව් කරනවද? ඊයේ පොරද්දුන ඩ්‍රයිව් කරනවා කියලා මොකද මම ඊයේ දවසම ඩ්‍රයිව් කරා. පෑ දෙක ඩ්‍රයිව් කරේ මම පෑ. බෑ ඊයේ හොඳටම පෑ 10ක් විතර මම ඩ්‍රයිව් කරා එක දිගට. ඊයේ හොඳටම හොලංග ඊයේ කියන්නේ අපි කිව්වනේ ඊයේ හොලංග 100ට නෙමෙයි. ඔව් වෑන් එක පිටිපස්සෙන් හෙල්ලනවා මේ හොලංගට. යන්නත් ඕනේ 80ට විතර මයිල්ස් යන්න ඕනේ කිලෝමීටර් වල හැරුවම එන ස්පීඩ් ඉතින් ඒකින්ද අපි එච්චර ස්පීඩ් එකක් කරාවේ නැහැ මොකද වෑන් එකේ අමාරුයි පිටිපස්සේ හෙල්ලෙනවා මං එපාර වතුරත් නැතුව ලාවේ අපි එන අතන ගිහම උනේ දෙකලේ ගහගෙන පුළුවන් ජය වේවා.